පොඩි වැදගත් දෙයක්. දැන් මෙහෙම ගෝලයක් තියෙනවා. මේක උෂ්ණත්වය. හරි. මේක උෂ්ණත්වය තීටා 1 ඉඳලා තීටා 2 දක්වා මං වෙනස් කරනවා. තීටා 1 ඉඳලා තීටා 2 දක්වා මං වෙනස් කරනවා. බාහිර උෂ්ණත්වයේ තීටා නෝට් හරි බාහිර උෂ්ණත්වයේ ළමයි තීටා නෝට් ඔය විදිහ හරි. දැන් මෙයාගේ තාපය හානි කිරීමේ සීග්‍රතාව මට හොයන්න ඕන Q dot එක. ඒක ළමයි ලියන්න මෙන්න මෙහෙම හොඳට අහගන්න. අපි සාමාන්‍යයෙන් ලියන්නේ කොහොමද? Q dot සමානයි KA වතාවක් තීටා වෙන තීටා නෝට් කියලානේ. මේ තීටා කියන්නේ මොකද්ද? මේ තීටා කියලා කියන්නේ හරි මේ තීටා කියන ළමයි අදාළ උෂ්ණත්වයනේ. දැන් මෙතන උෂ්ණත්ව පරාසයක් තියෙන තීටා 1 ඉඳලා තීටා 2 දක්වා එනවා. අන්න ඒ වගේ වෙලාවක මොකද අපි කරන්නේ? එතෙන්ට අපි දාන ළමයි මධ්‍යන උෂ්ණත්වය. මොකද්ද? මධ්‍යන උෂ්ණත්වය. කියන්නේ තීටා 1 ධන තීටා 2 බෙදීම 2 ඔන්න හරි සිරින තීටා නෝ. ඔන්න හොදාක ලියන්න. උෂ්ණත්ව පරාසයක් ඇති විට ලියාගන්න උෂ්ණත්ව පරාසයක්. උෂ්ණත්ව පරාසයක්. ඇති විට උෂ්ණත්ව පරාසයක් ඇති විට හරි උෂ්ණත්ව පරාසයක් තියෙනකොට ළමයි මෙතෙන්ට අපි දාන්නේ මොකද්ද? අර තීට වෙනුවට දාන්නේ මධ්‍යන උෂ්ණත්වය. මේ උෂ්ණත්ව දෙක කියන්නේ උෂ්ණත්ව පරාසයේ මධ්‍යන උෂ්ණත්වය මෙතෙන්ට අපි දාන්න ඕනේ. ඒක මතක තියාගන්න. මන්ටද හරි දැන් බලන්න රෝමිල ඒ පළවෙනි ගානම රෝමිලක්කන් 4 එක් කියන මෙහෙම දෙයක්. එක් කියන්නේ ලෝහ ගෝලයක් අංශක 60 සිට sorry ලෝහ ගෝලයක් අංශක 60 දක්වා ඉක්මනින් රත් කර වාතයේ නිදහසේ සිසිල් වීමට ඉඩ හරින් ලදී. පළමු විනාඩි 10 තුළ 10 අවසානයේ උෂ්ණත්වය 48ක්ද ඊළඟ විනාඩි 10 තුළ 40ක්ද ඊළඟ විනාඩි 10 අවසානයේ ගෝලයේ උෂ්ණත්වය සොයන්න කියලා අපිට කියනවා. කොහොමද හොයන්නේ? දැන් අපි අර මතකද මේ සිසිලෙන් නේම හදාගත්තයින් පස්සේ තව සමීකරණයක් හදාගත්තා. මොකද්ද? ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී සමානුපාතිකයි තීටාරින තීටා නෝට් කියලා එක. කොහොමද හදාගත්තේ මතකද? මේදී මොකද්ද සිල්වීමේ සීක්‍රතාව? මෙතන අමතර උෂ්ණත්වය. ඔන්න ඕක තමයි මෙතන පාවිච්චි කරන්න තියෙන්නේ. කෙලින්ම ටග් ගාලා ක්ලික් වෙන්න ඕනේ. ඔක පාවිච්චි කරන්න ඕනේ. දැන් මේ වගේ එකක් දාන්න බෑනේ. ඒ දාන්න බැරි. ඒ වගේ එකක් ළමයි දානකොට මේ උෂ්ණත්වය මේ තාපය හානි කිරීමේ සීක්‍රතාව මොනවා වෙන්න ඕනේ? ඒ වායි සමාන කරලා වෙනම ආයි කේස් එකක් ගන්න ඕනේ. නේ? ඒ සරියක් අමාරුයි ඒ වැඩි. අනික කාලෙකුත් දීලා තියෙනවා. ඒතර කාලේ සම්බන්ධ කරන්න මෙතන විදිහක් නැහැ. ඉතින් මෙතන කාලේ සම්බන්ධ කරන්න ළමයි කෙලින් මොකද්ද? මේ Q බෙදීම T වෙන්න එපා. Q එකක් අදාළ වෙන්නේ නැහැ නේ කොහොමද? සා කෙලින්ම මෙතන තමයි පාවිච්චි වෙන්න ඕනේ. ඊට මන් දානවා පළවෙනි අංක එකට. පළවෙනි විනාඩි 10ට. ඒකට එහෙම දානකොට T ඩෙල්ටා තීටා. ඒ කියන්නේ කීයද? 60 සිට ළමයි 48 දක්වානේ. ඒක 60 රින 48 බෙදීම කාලය ගත්තොත් මිනිත්තු 10යි. සමානුපාතිකයි මෙතන මෙතන උෂ්ණත්වය. මෙතන උෂ්ණත්වය කියන්නේ මධ්‍යන උෂ්ණත්වය. මධ්‍යන උෂ්ණත්වය. කීයද? 60 ධන 48. 60 ධන 48 බෙදීම 2 ඍණ තීටා නෝට් ඒක අංක 1
දෙක. පස්සේ මෙතන ගත්තොත් ඊළඟ විනාඩි 10. ඊළඟ විනාඩි 10 48 ඉඳන් 40 වෙනකම්. 48 ඍණ 40 බෙදීම 10 සමානුපාතිකයි මෙතන 48 ධන 40 බෙදීම 2 ඍණ 3. ඒක අංක 1. කොහොමද පරිසර උෂ්ණත්වය වෙනස් වෙන්නේ? එක්කම නියත. තුන තුන්වෙනි අවස්ථාව කියන ඊළඟ විනාඩි 10. ඒකට ආයි කියද 40 සිට තමයි යන්නේ. එහෙනම් එතනත් 40 සිට මොකක් හරි තීටා 10 සමානුපාතිකයි මෙතනත් 40 ධන තීටා බෙදීම 2 ඍණ තීටා. ගංග තුන අපෙන් අහන්නේ මෙන්න මේ තීටා කියන උෂ්ණත්වය. ඒත් වගේ සමීකරණ තුන අරගෙන ළමයි දැන් මොකද කරන්නේ? මුලින්ම 1යි 2යි බෙදන්න. 1යි 2යි බෙදලා වා තීටා නෝට් එක හොයාගන්න. තීරණ නෝට් හොයාගන්න. තීරණ නෝට් හොයාගෙන ඔයාග මෙතෙන්ට ආදේශ කරන්න. හරි. මෙතෙන්ටම ආදේශ කරන්න. ආදේශ කළොන මෙතෙන් මේ වගේ එකකටත් මොකක් හරි එකකට ආදේශ කරගන්න. මේ වගේ එකකටත් ආදේශ කරගන්න. ආදේශ කරලා දෙක බෙදන්න. ආදේශ කළ දෙක බෙදන්න. බෙදුවට පස්සේ ඔයාට මේ තීටා වලට උත්තරයක් හම්බෙයි. මුලින් මොකද කරන්න ඕනේ? එක සමීකරණ බෙදන්න දෙකෙන්. බෙදලා ළමයි තීටා නෝට් එක හොයාගන්න. හරිද? ඊට පස්සේ තීටා නෝට් T අගය දෙකේ ආදේශ කරන්න. අනියෙන් කරන්නේ. ඉන්පසු ලැබෙන සමීකරණය. ලැබෙන සමීකරණය තුන සමීකරණය. සමග බෙදන්න. සමීකරණ සමගද? හරි. මොදමයිදී? මොදමයි තාප සංවහනය අපි තව ගණන් ගොඩක් හදමු. හරි, තව ගොඩක් තව ගණන් ගොඩක් හදමු. හොඳයි. දැන් නිකන් ටච් කරන්න මම තීර ටික කව කළා. ටච් කරන්න තමයි මේක පොඩ්ඩක් ඔය පෙන්වලා දුන්නේ. අග ගලියා ගන්නකෝ. තර් මේක තමයි පාවිච්චි කරන්න ඕන එක. තර් මේ තියෙන ළමයි පළවෙනි විනාඩි 10. 60 සිට 48 මුල් 10 මිනිත්ස්. පස්සේ මෙතන 48 සිට 40 වෙන තමයි දෙවන 10. පස්සේ 40 ඉඳලා මොකක්ද තීට වෙනකම්. ඒක තමයි තුන්වන 10 මිනිත්ස්. හරි. එළමයි දාන තාප සංනයනය. තාප සංනයනය තාප සංනයනය මොකද තාප සන්නේනේ කියන්නේ? තාප සන්නේ
හරි තාපසන්නේ. දැන් තාපසන්නයනේ දැන් සංවහණය කියන්නේ මොකද්ද? තරලමය මාධ්‍යය කරහා තාපේ සංක්‍රමණය. සන්නයනය කියලා කියන්නේ මොකද බලන්න සන්නයනය කියලා කියන්නේ අය ඝන මාධ්‍යයක් කරහා තාපේ සන්නයනය වීම සංක්‍රමණය වීම. හරි ලියන්න. ඝන මාධ්‍යයක් තුලින් තාපය සංක්‍රමණය වීම තාප සන්නයනයයි. ඝන මාධ්‍යයක් තුලින් තාපය සංක්‍රමණය වීම තාප සන්නයනයයි. එතකොට ළමයි දැන් ඝණයක් කරා තාපය සංක්‍රමණය වෙන්නේ මෙහෙම. අහග. දැන් මෙහෙම රත් කරනවා මම මේ පැත්තේ. එහෙම රත් කරනකොට ළමයි මේ හරියේ තියෙන තරල අංශු මොකද වෙන්නේ? මේ හරියේ තියෙන තරල අංශු වල චාලක ශක්තිය, කම්පන ශක්තිය වැඩි වෙනවා. ඒගොල්ල වැඩි වැඩි විස්තර සහිතව ඔහොම කම්පණය වෙන්න පටන් ගන්නවා. ඔහොම. එහෙම කම්පණය වෙනකොට මෙයා ගිහිල්ලා වදිනවා ඊට එහා පැත්තේ කාට. හසු ඒ ශක්තිය අරයට ගමන් කරනවා. සියත් කම්පණි දෙන්නම කම්පණි වෙන. ඔහොම 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 දිගින් දිගට මොකද වෙන්නේ? මේක දිගේ මේ අංශු හරහා ඔහොම කම්පන ශක්තිය ගමන් කරනවා. කම්පන ශක්තිය, චාල ශක්තිය ඔහොම අංශු වල මොකද වෙන්නේ? එන්න එන්න වැඩෙනවා. දැන් මේ මගින් තමයි මොකක් කරන්නද? එයා තාපය සංක්‍රමණය කරන්නේ. තාපය ගමන් කරවන්නේ. මේ කෙළවරේ ඉඳලා මේ කෙළවරට තාප ගමන් කරන්න එහෙමයි. එයි. ඒතර මේ උෂ්ණ තිකට වැඩි වෙනවනේ. උෂ්ණත්වම වැඩි වැඩි වැඩි. කියන්නේ මේ පැත්ත වැඩි, මේ පැත්ත අඩු. හැබැයි මෙහි උෂ්ණත්වය ටික ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා වැඩි වෙන්නේ මේ තාපය ගමන් කිරීම නිසා. හරි. ඒතර තාපයේ සන්නයනය වෙනවා කියන්නේ උණු උකයි. හරි. ලියන්න මේක ඇඳ ගන්න කොටක්. ලියන්න. ඇඳගෙන ලියන්න. කියන්න. කෙලවර අත් කරන විට අණුවල චාලක ශක්ති වැඩි වී කියන්න මෙහෙම. හරි. ලියන්න. රත් කිරීම නිසා අංශු වල කම්පන ශක්ති වැඩි වී එම කම්පන ශක්තිය ඉතිරි අංශු වලටද ගමන් කරයි. එවිට ගමන් කරයි එවිට ඒ අවටද උෂ්ණත්වය වැඩි වීම සිදු වේ. ඒ අවටද උෂ්ණත්වය වැඩි වීම සිදු වේ.
තොලමයි දණ්ඩත් දිගේ මේ තාපය සංක්‍රමණය මේ තාපය සන්නයනය වෙන තේ කියන්නේ තාපය කියන්නේ තාපය සන්නයනය වීමේ සීඝ්‍රතාව දණ්ඩත් දිගේ තාපය සන්නයනය වීමේ සීඝ්‍රතාව හදාපෝතන සාධක කිහිපයක් තියෙනවා පොඩි තලගුණ දාලා මෙහෙම ලියන්න පොඩි තලගුණ දාලා ලියන්න දණ්ඩත් දිගේ තාපය සන්නයනය වීමේ සීඝ්‍රතාවය තාපය සන්නයනය වීමේ සීඝ්‍රතාව රඳා පවතින සාධක එකක් තමයි ළමයි එහෙම දණ්ඩ ගත්තොත් අපි ගත්තොත් දණ්ඩේ උෂ්ණත්වය මේ පැත්තේ තීටා මේ පැත්තේ තීටා 1 මේ පැත්තේ තීටා 2 දණ්ඩේ දිග මොකක් හරි L මේක ළමයි පරිවරණය කරලා තියෙන අපිට ගොඩක් තියෙන පරිවරණය කරපු අපිට අපිට ළමයි ගොඩක් තියෙන මොකද්ද පරිවරණය කරන ලද දණ්ඩු තමයි සාමාන්‍යයෙන් අපිට තියෙන්නේ හොඳේ පරිවරණය කරපු හරි පරිවරණය කරන දණ්ඩු තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ මේක යටතේ පරිවරණය කරලා තියෙන්නේ ඒ පරිවරණය කරපු දණ්ඩක අපි නිකන් ගත්තොත් උෂ්ණත්ව අනුක්‍ර උෂ්ණත්ව ව්‍යාප්තිය පරිවරණය කරන ලද දණ්ඩක උෂ්ණත්ව ව්‍යාප්තිය ගත්තොත් එහෙම දිගත් එක්ක උෂ්ණත්වය මෙන්න මේ ආකාරයට තමයි ළමයි තියෙන්නේ හරි ඒකාකාරයි හොඳේ තීටා 1 තීටා 2 පරිවර්ණ කළ නැත්නම් මේක වක්‍රයක් තියෙන පරිවර්ණ කළ නැත්නම් මේක වක්‍රයක් තියෙන තේරුණා එතකොට මේක තමයි අනිත් එක තමයි මේක විශේෂ අවස්ථාව මේක මේ අනවර්තයි ඔය අනවර්ත කියන වචනේ මම පොඩ්ඩක් කියලා දෙන්නම් ඔයගොල්ලන්ට අනවර්ත මොකද අනවර්තයි කියන්නේ ඉතින් අපි ඒක ඉගෙන ගන්න මොකද අනවර්තයි කියන්නේ කියන්නේ දැන් ළමයි මුලින්ම දණ්ඩකට අපි තාපය ලබා දෙනවානේ දණ්ඩකට අපි තාපය ලබා දුන්නාම මේක පරිවර්ණය කරලා තියෙන්නේ ඒ දණ්ඩට ලබා දෙන තාපය ආකාර දෙකකට බෑ වෙනවා මොකද ආකාර දෙකකට බෑ වෙනවා පරිවර්ණය හොඳට අහගන්න පරිවර්ණය කරන දණ්ඩකට අපි තාපය ලබා දුන්නාම ආරම්භයේදී ඒ තාපය ආකාර දෙකකට බෑ වෙනවා එක තමයි දණ්ඩේ අංශු රත්වෙන්. හරි දණ්ඩේ අංශු රත්. අංක 1 අංක 2 දණ්ඩ දිගේ තාපය ගමන් කරවන. තාපය සංක්‍රමණය, තාපය සන්නයනය වෙයි. ඔන්න ඔය ක්‍රම දෙකට මුලින් තාපය බෑ වේ. හරිද? හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට මේ තැන් තැන් වල උෂ්ණත්වය අපි චෙක් කරලා බැලුවොත් මේ තැන් තැන් වල උෂ්ණත්වය අපි චෙක් කරලා බැලුවොත් ඒ උෂ්ණත්වය ළමයි ඒ තියෙන අගයන් වලම නියතව තියෙනවා. තියෙන අගයන් වල නියතවම තියෙනවා. කිසිදු වෙනස් වීමක් වෙන්නේ නැහැ. හරි. කිසිදු වෙනස් වීමක් වෙන්නේ නැහැ. අපි යන්නේ ඒ අවස්ථාවේදී කියන මොකද්ද? මේක මොනවා වුණා කියලාද? අනවර්ත වුණා කියලා. හරි. අනවර්ත වුණා කියලා. අපි මේ පද්ධතියක් අනවර්ත වුණාද නැද්ද කියලා අඳුනගන්න. පද්ධතිය උෂ්ණත්වයේ නියතව තියෙනවා නම් අපි කියනවා ඒකට අනවර්තයි කියලා. දැන් දණ්ඩේ හැමතැනම උෂ්ණත්වය සමාන නැහැ. දැන් මෙතන උෂ්ණත්වය දන්නකෝ මෙතන කෙලවරේම 100යි මෙතන හිතන්නකෝ 70යි කියලා. අය 70ම ඉන්නවා වෙනසක් වෙන්නේ නැහැ. මෙතන 60යි කියලා හිතන්නකෝ. අය 60ම ඉන්නවා කිසි වෙනසක් වෙන්නේ නැහැ. අන්න ඒකයි අපි කියන්නේ අනවර්ත උනා කියලා. පස්සේ අනවර්ත උනායින් පස්සේ හරි අනවර්ත උනායින් පස්සේ තාපය වැය වෙන්නේ ආකාර එකකට විතරයි. මොකට විතරද? මේ දණ්ඩ දිගේ තාපය ගලා යන්න විතරයි තාපය වැය වෙන්නේ. කියන්නේ මෙහෙන් දෙන තාපය මේක දිහා ගමන් කරනවා. ඒ අංශුරත් වෙන දෙන්නේ අංශුරත් වෙලා ඉවරනේ. පරිසර තාපය හානි කරන්නේත් නැහැ. ඒක මො පරිවර්ණය කළා. අන්න ඒ දෙක අපි හොඳට දැනගන්න. හරි. මුලින් පොඩි මුලින් මේක ඇඳගන්නකො. මුලින් මෙහෙම කියන්නේ පරිවර්ණය කරන දණ්ඩක උෂ්ණත්ව ව්‍යාප්තිය කියලා ලියලා පරිවර්ණය කරන දණ්ඩක උෂ්ණත්ව ව්‍යාප්තිය කියලා ලියලා මුලින්ම කියන්නේ මේ අනවර්ත අවස්ථාව කියලා. හරි. අනවර්ත අවස්ථාව කියලා ලියන්න ඉක්මනට. අනවර්ත අවස්ථා
මනවරත අවස්ථාව. ملي ලියන්න මුලින්ම අනවර්ත අවස්ථාව ලියන අනවර්ත අවස්ථාවේ පද්ධතියේ පවතින උෂ්ණත්වය පද්ධතියේ පවතින උෂ්ණත්වය එම අගයන්වලම නියතවම පවතින එම අගයන්වලම නියතවම පවති. එම අගයන්වලම නියතවම පවති. අපි කියන අනවර්තයි කියන. හරි? අනවර්තයි. දැන් පෙලක් තැන්වල ළමයි අනවර්ත කියලා කියන්නේ මේ වදියා. පෙලක් තැන්වල අනවර්තයි කියලා කියන්නේ පෙලක් තැන්වල තාපය හානි කරනවානේ. එතකොට දැන් අර මතකද අපි අර තාප සංවහනේදී අර ගණක් කරා අර මේ හීටරේ දාන රත් කළා 90යි වොට් වලින් තාපය ලබා දීලා අන්න එකත් ඒ දැන් එයා උෂ්ණත්වයට ළඟා වෙනවනේ 35ට 90 එක දැම්මට පස්සේ 35ට එයා ලඟ වෙනවනේ ලඟ වෙනවා කියන්නේ 35ට එනවනේ ඒ 35 කියන්නේ මොකක්ද එයාගේ අනවරත උෂ්ණත්වය තාපය ලබා දෙන සීඝ්‍රතාවයම තාපය හානි කරනවා එතකොට ඒ පද්ධති උෂ්ණත්වය නියතයි වෙනස් වෙන්නේ නැහැ අන්න අපි ඒක තුන අනවරත අවස්ථාවක් දැන් උදාහරණ දැන් ගාන තිබ්බත් දන්නේ මට මතක නැහැ එතන අනවර්ත අවස්ථාවක් ඒකත් හොඳයි හරි එතකොට අනවර්ත අවස්ථාව කියන්නේ ඒක. ඒතර උෂ්ණත ව්‍යාප්තිය ලිව්වොත් නම් මෙන්න මෙහෙම. පොඩ්ඩයි. ඊට පස්සේ මේක යටතේ ලියන්න මෙහෙම. මේක යටතේ ලියන්න මෙහෙම. ලියන්න. ආරම්භයේදී තාපය ආරම්භයේදී පද්ධතියට ලබා දෙන තාපය. ආරම්භයේදී පද්ධතියට ලබා දෙන තාපය ආරම්භයේදී පද්ධතියට ලබා දෙන තාපය ආකාර දෙකකට වැයවි. ආකාර දෙකකට වැයවි. ආකාර දෙකකට වැයවි. අංක 1 මොකද අංක 1? පද්ධතියේ මතක ලියා ගන්න. පද්ධතියේ අංශු රත් වීමට අංක 2 පද්ධතිය දිගේ තාපය ගලා යෑම හරි පද්ධතිය දිගේ තාපය ගලා යෑම ඊට පස්සේ ඊළඟ රූලේ ඊළඟ රූලෙන් පද්ධතිය අනවර්ත වූ පසු තාපය වැයවන්නේ
දණ්ඩ දිගේ තාපය ගලා යෑමට පමණයි. ඉතින් පත්තේ දණ්ඩ උනේ. දණ්ඩ දිගේ තාපය ගලා යෑමට පමණයි. දණ්ඩ දිගේ තාපය ගලා යෑමට පමණයි. මේක අඳගත්ක් ගන්න. උෂ්ණත්ව ව්‍යාප්ති ඉක්මනට ගන්න වේගි. උෂ්ණත්ව ව්‍යාප්ති වෙන්නේ කොහොමද? මන්ට තුරලා මම මෙහෙන් දෙන තාපය මම ගත්ත අනවර්ත අවස්ථාවේදී මෙයාගේ තාපය ගලා යෑමේ සීක්‍රතාව මොක් හරි Q ඩොට් කියලා හරස් කර වර්ගඵලයේ මොක් හරි A නම් හරි අපිට ගන්න පුළුවන් මම කෙලින්ම ඔප්පු කරන්න යන්නේ නැහැ මම කෙලින්ම ගන්නවා Q ඩොට් සමානයි තාපය ගලා යෑමේ සීක්‍රතාව Q ඩොට් සමානයි K A වතාවක් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා L මේ කියන ළමයි උෂ්ණත්ව අනුක්‍රමණය. මොකද්ද? උෂ්ණත්ව අනුක්‍රමණය. මේකට කියන නම උෂ්ණත්ව අනුක්‍රමණය. ඒ කියන්නේ ඒකක දිගකට. සිදුවන උෂ්ණත්ව වෙනස. ඒකක දිගකට සිදුවන උෂ්ණත්ව වෙනස තමයි අපි කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය කියලා. හරි එතකොට අපි k උක්ත කරොත් q ඩොට් බෙදීම a ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා l q ඩොට් කියන්නේ what මෙතන වර්ග මීටර් ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා l කියන්නේ කෙල්වින් මීටරයට එතකොට what මීටරයට කෙල්වින් කියලා උත්තරේ එන්නේ මෙයාගේ ඒකක කේවල ඒකක k කියන්නේ ළමයි තාප සන්නාය සන්නායකතාවය මොකද්ද තාප සන්නායක තාවය තාප සන්නායකතාවය උදාහරණ ළමයි තීරි කොටස් ටික පියෝකේයි තාප සංවහනයේ කොටසේ තාක්ෂණ ගණන් ටික හදන්න ඕනේ මම දවස් අගොල්ලන්ට කියන්න ලබන සෙනසුරාදාට කලින් ගොඩක් වෙලාට සිකුරාද වෙයි ලබන සෙනසුරාදාට කලින් අපි මම දවසක් වෙලාවක් කියන්න ඕගොල්ලන්ට මේ පැයක් එකහමාරක් වගේ දාලා ගරන්ටියක් හදමු ඔයගොල්ලෝ try කරලා තියන්න ගරන් ටික ටියුට් එක ගරන් ටික ඔක්කොම try කරලා තියන්න මම ගණන් කීපයක් අරගෙන විස්තරාත්මකව හදලා දෙන්න. ඒකට ඉවරයි. ඒක මේ සතියේ ඉවරයි. හරි. මේ සතියේ ඉවරයි. ඊළඟ දවසේ තෝරන තරංග කියන කොටස පටන් ගන්න පුළුවන්. හරි නේ. මේකෙන් ලියා ගන්න ලියලා ඉවරන තුස්ස. ලියලා ඉවරන තුස්ස. හරිනේ හරිනේ සර් පස්තරේ x අක්ෂයේ සිම්පල් l ද තියෙනවා ඔව් ඔව් සිම්පල් l l කියන්නේ දිග හොඳේ දිග දිග දිගත් එක්ක උෂ්ණත්වය තියෙනවා
දිගත් එක්ක උෂ්ණත්වය දෙනවා. හරිනේ එහෙනම්. නෑ දැන් නවත්තමු එහෙනම්. මොඩම තෙරුවන් සරණ රෙටික් කරගන්න. ගණන් ටික අනිවාර්යෙන් හදන්න. මම ආයෙ තව දවසක් දාලා සිනතුරු අතර කලින් ඉවර කරලා දෙන්න ඉතුරු ටික හොඳේ. තීර ටික ඉවරයිනේ. දැන් ගණන් හදන්න නැතිින් ගණන් ටික හද. ඔයාලා ගණන් ටික ට්‍රයි කරන්න හොඳේ. නැදන්නවත් තමයි මොඩම තෙරුවන් සරණ.